මිරිස් පැල හිටුවන්න ඉස්සල්ල අපි සකස්කරත් පාත්තිය නැත්නම් ඇලි වැටි නැත්නම් ලියද්දී සකස්කර ගැනීමේදී අපේ මුලින්ම කළ යුතු දෙයක් තමයි මූලික පොර යොදා ගැනීම. එහෙම නැත්නම් පාත්තිය සකස්කරාට පස්සේ අපි මිරිස් පැල හිටවන පරතරය අපි දන්නවා අඩි දෙකක් පීලි අතර පරතරය, ඊළඟට පැල අතර අඩි දෙකක් හෝ අඩි එකහමාරක්. එය වගා කරන ප්‍රදේශය අනුව තරමක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු අපි අඩි දෙකෙන් දෙකට දෙකේ පීලි පරතරය සහ දෙකේ පැල අතර පරතරයට හිටවනවා නම් ඒ වලවල් සලකුණු කරගන්න ඕන පැල හිටවන ස්ථානයන්. ඒ සලකුණු කරගත්තු වලවල් වලට පමණක් අපිට ගොමුහ කොම්පෝස්ට් දාන්නත් පුළුවන්. මොකද විශාල වශයෙන් කොම්පෝස්ට් දාන්න ඕන නිසා අපි හෙක්ටයරයක් ගත්තොත් ටොන් 10ක් වගේ විශාල ප්‍රමාණයක් දාන්න ඕන. දුොයි මහත්තු මෙහෙම කිව්වන් පස්සේ බය වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් සලකුණු කරගත්තු වලකට ගොම දෝතක් ආකාරයෙන්, කියන්නේ ප්‍රෑම් ගොම දෝත විලි ගොම ප්‍රෑම් 500ක් විතර වගේ අපි දෝතර අල්ලනවා. ඒ වගේ ප්‍රමාණයක් දාගන්නත් පුළුවන් එක වලකට. එතකොට මේ පැල සිටුවීමට පෙර කරන්න ඕන දේවල්. එතකොට ගොම දාලා පස්සෙක් කලවම් කරගත්තට පස්සේ සතියක් විතර අපිට තියෙන්න පුළුවන් ශේත්‍රයේ. මේ සියලුම කාරණා කරගන්න ඕන අපේ පැල සිටුවීමේ තත්ත්වයට එළමෙන තෙක්. පැල සිටුවන්න දවස් දෙකක් හෝ තුනකට කලින් අපි මිරිස් වගාවේ මූලික පෝර යෙදීම කරන්න. කියන්නේ මූලික රසායනික පෝර. මෙතනදී මිරිට පොටෑ සහ පොස්පේට් අඩංගු පෝර මිශ්‍රණයෙන් තමයි අපි මූලික පෝර යොදන්නේ. මේ යෙදීමේදී පැල සිටුවන්න අපි යෝජිත දිනයක් තියෙනවා නම් පැල සිටුවන්න දවස් තුනකට කලින් තමයි අපි ඒ මූලික රසායනික පෝර දාන්නේ. මූලික රසායනික පෝර දැමීමේදී එක තිබිය තත්ත්වයක් තමයි තෙතමනේ පසේ. තෙතමනයක් තියෙන්න ඕන අපි දාන පෝර ටික පසට පුරා ගැනීමට පුළුවන් වන ආකාරයට. එතකොට මූලික පෝර පස්සේ වලවල් හිටවන වලවල් සලකුණු තැන් වලට දාලා පස්සෙක මිශ්‍ර කරලා දවස් 3ක් තිබ්බට පසුව මූලික පෝර දාලා 3 වෙනි දවසේ අපිට පුළුවන් මිරිස් පැල හිටවන්න. එහෙම නැත්නම් අපි මූලික පෝර යෙදු විගසම පැල හිටවුවොත් එහෙම ඒ පැල මිය යන්න පුළුවන්. මොකද ගොවි මහතුරු ගොඩාක් බයයි මේ මූලික පෝර දාලා මිරිස් පැල හිටවන්න. ඒකට ඒගොල්ලෝ කියන්නේ එහෙම දැම්මුතින් හිටවුවොත් පැල මැරෙනවා කියලා. මිරිස් පැල මිය යන්න මූලික පෝර යෙදීම හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි මූලික පෝර යෙදු දවසේම ඒ මූලික පෝර මතුපිටම පැලේ හිටවුවොත් පැලේ මිය යන්න පුළුවන්. එහෙම නැත්නම් පැලේ මිය යන්නේ නැහැ. මූලික පෝර යොදා ගැනීම මගින් පැලයට හැදෙන්න හොඳ පරිසරයක් ගොඩ නැගෙනවා. මිරිස් වගාවේදී මූලික පෝර යොදනවා කියලා අපි මුලින්ම කිව්වා පැල හිටවන අවස්ථාවේ. ඊට පසුව සති දෙකෙන් දෙකට වගේ පළමු පැල සිටුවා සති දෙකෙන්, පැල සිටුවා සති හතරෙන්, පැල සිටුවා සති අටෙන් ආකාරයට අපි මතුපිට පෝර යෙදීමත් සිදු කරනවා. ඒත් මතුපිට පෝර යෙදීමට ප්‍රථමයෙන් කරන්න ඕන දෙයක් තමයි පැලාවට පස් බොරුල් කිරීම. ඊළඟට වල් පැල ගලවා දැමීම. ඊළඟට පෝර යෙදීම. මේ කාරණා තුනම අනුයාත කාරණා තුනක් ආකාරයෙන් තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට ගොවි මහත්තුරු බයයි පැලා අතර කොටලා පස් බොරුල් කරන්න. අපි ඇහුවතින් කියන්නේ එහෙම කරොතින් එහෙම පැලේ මුල් කැඩිලා පැලේ මිය යන්න පුළුවන් කියන එක. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. පැලා අතර පස් බුරුල් කරනවා කියන්නේ පැලේ සිටවන තැනම අපි හාරලා පැල පස් බුරුල් කරලා පැලේ බුරුල් කරන එක නෙමෙයි. නමුත් පැලෙන් අඟල් 4ක් 5ක් ඈතින් පසේ නැත්නම් වගා ශේෂ්ත්‍රයේ පස බුරුල් කිරීම. මෙහෙම කිරීමේදී පස් බුරුල් කිරීමේදී අර පැලේ මූල මණ්ඩලයට හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. ජල වහනේ දියුණු වෙනවා. එතකොට පැලයට හොඳින් මුල් වලට වාතය උරා ගන්න පුළුවන්, පෝෂක උරා ගැනීම හැකියාව ලැබෙනවා. එතකොට මේ කාරණාවලදී සති දෙකකට පසු පෝර දානකොට අපි ඉස්සල්ලාම කරන්න ඕනේ පැලේ අවට පස් බුල් කරමින් වල් පැල ඉවත් කරමින් ඊළඟ තුන් වෙනුව තමයි පෝර දාන්න ඕනේ. සති දෙකේදී, සති හතරේදීත්, සති අටේදීත් මේ ක්‍රමයෙන් අනුගමනය කරන්න. විශේෂයෙන්ම පෝරේදීමට පෙළ අනිවාර්යයෙන්ම වල් පැල මර්ධනය වී තිබිය යුතුයි. මොකද මිරිස් සාකයට වල් පැල වලින් කරන හානිය බොහෝ. ගොඩාක් වෙලාවට පසේ පොහොර සහ ජලය උරා ගැනීම විතරක් නෙමෙයි මිරිස් වලට වැළඳෙන ගොඩාක් රෝග හා පලිබෝධ වලට ප්‍රධාන හේතුකාරකය වෙන්නේ මිරිස් වගාවේ වටපිටාවේ තියෙන වල් පැල. ඒ නිසා ඒ වල් පැල ඉවත් කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක්.